තුන බුදුරජාණන් වහන්සේට මේ සසර ගමන දැකීමේ විශේෂ ඥානයක් තියෙනවා මේ උපතින් උපතකට යන හැටි ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් මහා සිංහනහද සූත්‍රයේ තියනෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා පිවත් සාරිපුත්ත තතාගතයන් වහන්සේට ඥානයක් තියෙනවා මේ උපත ලබන ක්‍රම පිළිබඳව ඒ කියන්නේ බිත්තරස්සේ උපදිනව සත්ත්වයා. එකට කියෙනවා අණ්ඩජ උපත දැ බලන මේ සංසාරය අද්දිී සත්වය බිත්තරස්සිත් උපදිනවා. ඊළඟට ජලාජ ජලාබුජ කියන්නේ මවකුසේ උපදිනවා. ඊළඟට සංසේදජ සංසේදජ කියලා කියන්නේ තෙත් පරිසරී නැතම කුණුවෙන තැන්වල ඒ කුණු මාලුවේ වගේ තිෙන තෙත් පරිසරවල උපදිනවා ඊළඟට තමයි ඕපාතිකව. ඔපාතිකව කියල කියන්නේ මවපියෝ දෙදෙනෙක් නැතුව ඕපපාතික වර ක්‍රම තුනින් තොරව පහළවෙන එකට කෙන ඕපපාතික උපතක් කියලා. විති මේ විදියට උපත් සිද්ධ වෙන ආකාරී බුදුරජාණන් වහන්සේට වැටහෙනවා. ඒවාගේම බුදුරජාණන් වහන්සේ දන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සට දේශනා ක නො පින්වත් සාරිපුත්ත ඉපදීම් පවා පහක් තියනවා. ඒ පහ මොනවද නිරය තිරි සංඥෝනය ප්‍රේත ජීවිතය මිනිස් ජීවි දිව්‍ය ජීවිත. ඔන්න ඉපදීම් ජීවිත පහා. එතකොට පින්වාදී දැමතන අස්සුර අපාය ගැනකිව නෑන කිවේ නිරය දේසං ප්‍රේත මිනිස් දිවිය කියලා. එතකොට නමුත් ඔබට අසුරාපාය ගැන ඉගෙන ගන්න ලැබුණ වෙලාවී ඔබට තේරෙන් නැති අසුරාපායේ ස්වභාවේ ප්‍රේතලෝකීට සමානයි. ප්‍රේහිතලෝකී යංකිසි එක්තරා ස්වභාවයක් වගේ තමයි පේන්නේ අසුරලෝකී.ඒ අසුරාපාය ගැන ඉගෙනගත්ත ඒ දහන් කොටසි ඒ ඔබට තේරෙන් ඕන මෙ ඒ නිසා භාග්‍යතුන් වහන්ේ ප්‍රේත කොට්ටාසිකට තමයි අසුරාපායේ දාලතියෙන. ඉතිං බුදුරජාණන් වහන්සේ වදාලා, බුදුරජාණන් වහන්සේ දන්නවා දකිනවා නිරය ගැන නිරේ උපදිින්ට හේතුවන මග නිරේ උපතට හේතුවන වැඩ පිළිවල. බුදුරජාණ වහන්සේ දන්නවා අයංකිසි කෙනෙක් මරණින් මත්තේ ගිහිල්ලලා නිරේ උපතය ලබනවන ඒකත් බුදුරජාණන් වහන්සිට පේනවා. තිරිසන් ලෝකය යන විදිහ. ප්‍රේතලෝකය යන විදිහ. බුදුරජාන් වහන්සිට පේනවා. ඒවගේ මනුස්ස ජීවිතවල උපදි හැටි බුදුරජාන් වහන්සිට පේවා ඒගේම දෙවියෝ ගැනවදාලා පින්වත් සාරිපුත්ත මම දෙවියන් ගැනත් දන්නවා. දිවියලෝක උපදන්ට හේතුවන මාර්ගයක්ත් දන්නවා. දිවියලෝක උපදින්ට හේතුවන වැඩපිළිවෙලත් දන්නවා. දිවියලෝකී උපදින විදිහට ජීවත්වල මරණින් පස්සේ. ඉතා යහපත් ඉප ඉපදීම නං වූ ස්වරගලෝක උපදිනවන මම ඒකක් දන්නවා. එතුර මේ දිවියලෝක ගැන දන්නේ දකින්නේ විස්තර කළේ බුදුරජාණන් වහන්සේ. එතුට අපි අදක අද යංකිසි විදිහකට දිවිය ලෝකය ගැන විස්තරයක් කියනවනං ඒක බුදුරජාන් වන්සේ වදාල දෙයක් නේ. තුරු දිවියලෝකයේ ගැන කියන එක කාටහරි නිවනට බාධාවක් නම් බුදුරජාණන් වහන්සනීමේ වදේශනා කළින්. තුට යංකිසිගෙනනෙ දිවියලෝක කතාවට ගැරෙහෝත් එහෙමන ඇත්තං අමනාප වුණු අසතුට ඕනු එයා අසතුට වෙන්නේ මා සමගවත් අපි සමගෙනවාත්. වැඩසට හනමඟත් මහමවුණාව සමඟවත් නෙවෙයි. ඔහු අසතුටු වෙන්නේ අමනාප වෙන්නේ අපැහැදෙන්නේ ගරහන්නේ බුදුරජාණන් වහන්සගේ බුද්ධ දේශනාවට. මොකද මේ කියනේවා මමැහන් දැක්ක දෙයක් නවී කියන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්ක දේව. ඉතින් ඒ නිසාමක හොඳට තේරුම් ගන්න බුදුරජාන්සන් වදාලා මමයි මේකමී දැන්නේ දැක්කේ කියලා. ඊල්ට බුදුරජාන් වහන්සේ වදාලා . බුදුරජාණන් වහන්සේ මේ ලෝක ඉක්මවාගේ නිවන ගැනත් දන්නවා. ඒවාගේ බුදුරජාණන් වහන්සේ ඒ නිවන් අවබෝධ කරන්ට හේතුවන මාර්ගයේ වැඩපිළිවල නිවන අවබෝධ වන විදිහ ඊට අනුව කරන්න ඕන කටයුතු ආශ්‍රවයන් සේකල්ලාස රහිතවෙලා චිත්ත විමුත්තිය ප්‍රඥාවිමුක්තිය අවබෝධය තමාතුළින්බ දකිනවන ඒකත් බුදුරජාන් වහන්සි දන්නවා දකිනවා නිව ගැන. බුදුරජාණන් වහන්සේ මේ මනුස්සේගේක උපතට යන විදිහ පින්වත්න දකිනවා මේ බුදුරජාණන් වහන්සේ ඥානය උප මවාදාලා ඒ තමයි අපගේ කෙනෙක් නිරේ යනවා කියලා ද මේකින් හොඳට තේරෙනවා කොහොමද සතරාපායට වැටෙන්නේ ඒවගේ කොහොමද දිවිය ලෝකෝලට යන්නේ කොහොමද නිවන් දකින්න කියලා ඔු මේ කාරණාව තේරුම් ගන්න ජ්‍යමනිිකා සිංහනාද සූත්‍රයේ තියෙන කොටසක් මේ උපටා දක්වන්නේ සාරිපුුත්ත මම සමහර පුද්ගලයන්ගේ සිද්ගැන මගේ සිතෙන් විමසල අඳුනගන්නවා මේ පුද්ලය ඔය විදිට ජීවත් වුණනොත් නම් දිගින් දිගටම ඔය වැඩ පිළිවල තුළ හිටියොත්නා ඔය විදිහට ජීවත් වුණොත් දිගින් දිගට ඒ වැඩ පිළිවෙල කළොත් ඒවාගේම මැරුණට පස්සේ සැපරහිත වූ නිරේ උපදිනවා කියලා මට පේනවා ඉතින් මම යම් දවසක පස්සෙ කාලි දිවිසින් බලනවා ඒ පුද්ගලයක් කොහිදිපුදනී කියලා. ඇත්තර්ම සාරිපපුත්ත නිරේ ඉපදිල්ලත් සිටිනවා මම දකිනෝ. සාරිපුතමක් උපමාවක් කියන්න. සාරිපුෘත්ත කෙනෙක් ඉන්නවා සරිපපුත්ත තියෙනව පාරක් ඒ පාරිවරවෙන්නේ මනුස්්‍යයගග ප්‍රමාණයට වැඩිය කියන්නේ අඩි හයකට වැඩිය ගැඹුරු ගිනි අගුරු වලක් තියෙනවා. ගිනි දැල් නෑ දුම් නෑ ගිනිි අගුරුම පිච්චිපිච්චි තියෙනවා. එතෙන්ට තමයි එක පාරක් වැටලා තියන්නේ. ති මට පේනවා එක මනුස්සේක් එතන යන් ඒ පාරට වෙන පාරක්න එක තනි පාරත් තියෙන්නේ. ඉතින් මට පේනව එක මනුසෙක් හොඳටම පෑවිල්ල ටහු වෙලා හොඳටම දුක් විඳලා කලන්තෙ හැදිලවතුර පිපාසේ ඒ මනුස්සය ආර පාරයනවා. ඒ පාරතියෙන්න්නේ ඉවරවෙන්නේ ගිනි අගුරුවලකින්. විසාල ගිනි අගුරුවලකට තමයි ඒ පාර ගිය කෙන වෙතෙන්නේ ඊර පස්සෙ දැන් නොවනැති පුරුසකුටි තෙනව අයෝ මේ මනුසය මේ පාර ගියොත්න්නම් ඊලන මේ මේ ගමන නතර කලී නැත්තන් මේ මනුස්්‍රයානන් ගීල වැටෙන්නවා ගෙන අගුරු වටකෝ. ඉතින් මට ඒ මනුසය පස්සේ ගාලක දකිනවා අනේ ගිෙනියගුරු වැටලි වැටිලා පිච් පිච්ිපිච්චි ඉන්නවා ආන්නේ වගේ තමයි සාරිපුෘත නිරේ යන පාර. නිරට වැඩනවා ගන්න ගිනියගරෝග වලකට වැටීම උපමාං කලා බඩගින්නෙන් පිපාසිෙන් යන අසරණයාම වැටුණනයකට ඒ වගේ සංසාරය යන සද්‍යයාම වැටනාන නිරයට ඊටබස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම දකිනවා තිරිසංලෝකී ඉප දෙෙන උපත මේවි දිට උපමාවකින්. ඒ තමයි මනුස්්‍යගේ ප්‍රමාණයට වැඩේ විශාල අසූචී වලත්වයනවා ඒ අසූචි වලට කෙනයන් පාරක්තේන. කෙනෙක් ඒ පාරම යන නවතින්ටෙන්න පර වෙනස් කරන්න ත් නෑ. ඉතින් ගියා ගමන් වැටෙන්නේ යසූචි වලට. ඉතින් පස්සේ කාලෙක දකිනවා අ සූචි වල්ට වෙටලඉන්නවා ආනන්නේ වගේ තමයි සාරිපුත්ත මමත් දකිනවා එක්තරා සත්්‍රයෙක් මේ එක වැඩ පිළිබලක්මඉන්නවා දිගින් දිගට මේය කරනවා. එතකොට යම් පාපයක් දිගින් දිගටම කිරීම. නතර නොකිරීම සංවර නොවීම පාර වෙනස් නොකර ගැනීම තමයි මේ සතරාපායි වැටින්ට හේතුවෙන්නේ. ඒක තමයි පින්ඟවතුනි පහුගිය කාලයේ ධර්ම දිගින් දිගටම සතරාපාය ගැන දේශනා කරනකොට අනේක වචනය නොයෙක් වචනෙන් අපි විස්තර කලා මේ සතරාපායට වැටෙන්නේ ඒ පාපේ දිගින් දිගට කරන කෙනා කියලා. අඩුපාඩු හදාගත්ත කෙනා පාර වෙනස් කලා. තෙරුවන් සරණ ගිය කෙන සීලයේ පිහිටි කෙන පාර වෙනස් කරගන්නවා. ඉතින් ඒ නිසා මේ ඒ අයට සතරපාහින් මිඳන්ට ගැලවිඩ පුළුවන්. ඉතින් බුදුරජාන් වහන්සේ තිරිසන් ලෝක උපතා අසූජ වලකට වැටියීමම්ගේ උපමා කළ. ප්‍රරේත ලෝක උපමාගලී බදුරජාන් වහන්සේ ඔන්න කෙනෙක් කැනවා පාරකයේ පාර ඉවරවෙන්නේ ගහක් ළඟ ඒ ගහයේ එක කොලයක් නෑ. වී ලගිය ගහක්. මැරීච්ච දඩු විතරත් තියෙන ගහක් ඉතින් බඩගින්නේෙන් පිපාසෙන් පැවිල්ලට අවවලා මනුස්සෙක් යනවා. ඉතින් අර පාර ගිහිල වාරී ඉවරවෙන්න ඉතිෙන් ඉතින් මනුසෙකු චිතිනවා මේකා ගියුත්නම් අර ගහලකට තමයි යන්නේ පස්ේ කාල දකිනවර ගහට හිතුල ොහන්නවා හැබැයි හෙවනක් නෑ වැස්සනෑ කණ්ඩනෑ බොන්්ඩනෑ මොකුත් නෑ. හැබැයි අර අසූචිවලි වැටනෙත් නෑ මේ අං ගිෙන ගුරුවට වැටුනිෙ නෑ ප්‍රේතුලෝකඒ වගේ. බුදුරජණන් වන්සේ දැක්කා මේ මනුස්සලෝක උපදින හැදී. ඒ තමයි හොඳ නිල්පාට කොල තියෙන සීතල හෙවන තියන විශාල නුගගහක් තියෙනවා. එතකට ඒ එතෙන් ටියන්ඩ තියන පර පාරක් තියන ති මනුසෙක් බඩගින්න පිපාසේ පැවිල්ල ටහුවෙලා යනවා. ඉතින් ඒ මනුසේ අරිිති යන් සැපත් තියන අරනුග හළඟ. ඇයි නුගගහයට සීතලයි හෙවනයි යන් සැත් තියෙන අනමු ඒ මනුසගේ ඇත්තටම තියෙන්නේ බඩගින්න පිපාසේ දාහය ඉතිං ඇත්තනෝ බලන් අපි මනුසුලෝකටාව එසකට අපිට තියෙන ප්‍රශ්නටික නේද මේ රාගගින් දවේශගින් මෝහගින් අවිද්‍යාව තෘප්තිමත් නොවීම ඉති අපි ගෙවල් දුරුවල් හදාගෙන යානවහන තියාගෙන දරු මල්ලන් සම ගොබ සිටිනවා නමුත් ඉතිං ඒ සැපේ වින්දට අරක මේ සංසාරදුකින් නිදහස්වීමේ ඒ ශාන්තියේ සැනසිල්ල ගින්දර නිවුණ බව හිත්වල නෑනී. ඉතින් අර නුගගහ යට සීතලයේ සෙවණී හාහන්සවෙලා හිටියට ඒ මනුෂ්‍යය බඩගින්ාව පාසසිෙන්ආේ වනසගේ ප්‍රශන වි.